අල්බුවන් අස්තිර ජෝස යුරු නාලිකාව වෙනුවෙන් ඔබ සැම ඉතාමත්ම ගෞරව ආදරයෙන් පිළිගන්නවා. අද 2023 ජනවාරි 6 සිකුරාද ඉර උදාව 6:24 ඉර බැසීම 6:09 අද දිනේ රාහු කාලයේ තියෙනවා 10:54 12:24 අතර කාලය. අද දවස කොහොමද නිමා වෙන්නේ? අද දවස කොහොමද අපි මේ නිමා වෙන දවස සාර්ථකව ආරම්භ කරගන්නේ? දානීය කටයුතු වලින් ගත වෙන්නේ කොහොමද කියලා යම් සුබයක් හෝ අසුබයක් ඔබ සැමට සිද්ධ වෙන්න තියෙනවා. අපි මේ පිළිබඳව පූර්ව ඉඟියක් කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒක බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා මේකේ කොහොමද අද මට මගේ ලග්නෙට මොකක්ද වෙන්නේ. ඒතර අපි මේ කරන්න ආව වෑයම දල අදහසක් ඔබට ගත හැකි. මේ කියනේවා හැම විදියටම සෑම කෙනෙකුටම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා කරුණු කරණාව, විශේෂයෙන් අපේ උත්පත්ති කේන්ද්‍රය තුළ පිහිටා වූ ග්‍රහ පීඨීම්. ඒතර උත්පත්ති කේන්ද්‍රය තුළ පිහිටන ග්‍රහ පීඨීම් ඊට අමතරව තමන් සිටින්නා වූ පරිසරය. පරිසරයත් බලපානවා. තමන් සමහරවිට විදේශගත වෙලා ඉන්න පරිසරය, ලංකාවේ ඉන්න පරිසරය, උපන් භූමියේ ඉන්න පරිසරය. ඒතර ඒව. ඒතර රටේ පවතිනා වූ කාලගුණික දේශගුණික තත්ත්වය. ඒවත් බලපානවා. ඒතර රටේ ඒ ආර්ථික තත්ත්වය ඒවත් ඉතින් බලපාන. ඒක මේ කාරණා කරුණු කාරණා ගොඩාරියක් බලපාමින් තමයි අපි මේ දවස් අපි ආරම්භ කරගෙන ගෙවාගෙන යන්න වෙන්නේ. ඉතින් ඒ තුලින් ඒ ලග්නවලට මේ ජෝතිෂ විද්‍යානුකූලව ඒ ග්‍රහ සැලසුම් අනුව මේ අපිට මොකද වෙන්නේ? ඒතර මේ ග්‍රහ සැලසුම් වලින් විශේෂයෙන් වෙන්නේ මේ අපේ සිතුවිලි තමයි වෙනස් වෙන්නේ. ඒතර මේ යම් යම් සිතුවිලි ක්‍රියාකාරකම් දවසින් දවස ශනියක් ශනියක් පාසා මේ සිතුවිලි වෙනස් වෙනවා. ඒතර මේ අපේ සිතුවිලි වෙනස් වීම සඳහා මේ ග්‍රහචාරයේ ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ ග්‍රහචාරයේ ක්‍රියාත්මක වීම තුළ අපි කරන්නා වූ යම් යම් ක්‍රියාවන් සමහර වෙලාවට මේ යම් ක්‍රියාවන් අපි හොඳයි කියලා හිතුවට ඒ ක්‍රියාවන් හොඳ වෙන්නේ නැහැ සමහර වෙලාවට. අපිට ඒක තේරෙන්නේ නැහැ අපි කරනකොට. ඉතින් ඒ නිසා තමයි මේ ජෝතිෂ විද්‍යානුකූලව මේ එන සිතුවිලි පරම්පරාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අසුබ සිතුවිලි පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවද? සුබ ප්‍රතිඵල ක්‍රියාත්මක වෙනවද කියන එක හොයා ගැනීමට වෙන ක්‍රමයක් නැහැ. ඒතර ඒකට යන්ත්‍ර සූත්‍ර නැහැ ඒක හොයන ක්‍රම. ඒතර මේ ඒක හොයා ගැනීමේ ක්‍රමය තමයි මේ ජෝතිෂ විද්‍යාව. ඉතින් මේ තුලින් කටයුතු කිරීම තුළ තමන්ගේ මේ සිතුවිලි පරම්පරාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි අවබෝධ කර ගැනීම තමයි මේ ජෝතිෂ තුලින් අපි මේ सिद्ध කරන්නේ. ඒතර ඒකත් තේරුම් අරගෙන අපි අද දවසේ පලාපල විස්තරයට යොමු වෙමු. ඒතර මේ අද දවස සිකුරාදා මේ සිකුරාදා දවස සිකුරු ග්‍රහයාගේ දවස. එතකොට මේ සිකුරු ග්‍රහයාගේ ක්‍රියාත්මක වීම තමයි විශේෂයෙන් අර දවස තුල තියෙන්නේ. එතකොට මේ සිකුරු ග්‍රහයාගේ ක්‍රියාත්මක වීම කොහොමද ඒ ලග්නවලට බලපාන්නේ? දවසාධිපතියනේ. ඒ කියන්නේ අපි දිනාධිපතියා. එතකොට මේ සිකුරු ග්‍රහයා සහ අනික් ග්‍රහයින්ගේ පිහිටීම්. විශේෂයෙන් චන්ද්‍රයාගේ පිහිටීම. එතකොට මේ සියලු පිහිටීම් අනුව තමයි අර දවස මේ ගෙවිලා යන්නේ මේ ලග්න 12ට. මුලින්ම මේෂ ලග්නේ. එතකොට මේෂ ලග්නේ ගත්තාම අද දවස වෙනදාට වඩා මේෂ ලග්නේ හිමියා හිතන්නේ අද දවස ටිකක් නිදහසේ ඉන්නවා කියලා. නමුත් ඒ අද දවස එයාට නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ වෙනදාට වඩා ටිකක් කටයුතු කාර්ය බහුල වෙන්න පුළුවන්. සමහරවිට දුරකටන ඇමතුම් වෙන්න පුළුවන්. තමන් මේ පහුගිය සතිය තුල කරපු දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් කාර්ය බහුල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධව ඉතාමත්ම ඉවසීමෙන් දෛනිකව මේ දවස ගෙවන්න කොහොමද කියලා තමන් කල්පනා කළා. ඒ දවස සැරසුම් කරලා කටයුතු කිරීම තුළ මේ දවස සාර්ථකව නිම කරගැනීමේ හැකියාවක් මේ මේෂ ලග්න හිමියන්ට තියෙනවා. එතකොට මේ දවස තුළ රෝගාබාධ වශයෙන් මේ සිංහාසිරිත රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව තමන් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒතර මේෂ ලග්න හිමි පොඩි දරුවෝ ඉන්නෝ නම් ඒගොල්ලොන්ට සෙම් අමාරු හැදෙන්න පුළුවන්. බඩේ අමාරු වගේ දේවලුත් එන්න පුළුවන් ඒ අතර. ඒතර ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ මේෂ ලග්න හිමියෝ සැලකිල්ල වාජනය කරන්න වෙනවා අද දවස තුළ. එතන උෂභ ලග්නය ගත්තාම උෂභ ලග්නයට තමන්ට හදිසියේ යම් කටයුත්තකට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමහරවිට තමන්ගේ රැකියා කරන ස්ථානයේ හෝ ව්‍යාපාර ස්ථානයේ අපි හිතමුකෝ රැස්වීමක් කළේ කට්ටියත් එකතු වෙලා අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරට අලුතෙන් කවුරු හරි එනවා ඥාතියෙක් හෝ වේවා ඒ තමන්ගේ නිවසේ කටයුතු සම්බන්ධව කටයුතු තමන්ගේ තියෙනවනේ එක එක ඒවා ඒ ඥාතීන් සමග
ඒ ඥාතීන්ගේ හා සමග කරන කටයුතු දෛනිකව ඒ හෝවේවායේ මාසික වාර්ෂික කරන උත්සව කටයුතු තියෙනවා අන්න ඒ වගේ දේවල් සම්බන්ධීකරණය කිරීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ අද දවස තුළ ඒ රැස්වීම වගේ දේවල් වලට සහභාගී වීමේ හැකියාවක් අවශ්‍යතාවයක් සිද්ධ වෙනවා. එතකොට ලිපිලේඛන සම්බන්ධව තමන් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව කටයුතු කිරීමට සුදුසු දවසක් වෙනවා මේ උසබ ලග්න හිමියන්ට අද දවස තුළ. එතන ඒගොල්ලෝ ටිකක් ගමන් බිමන් සීමා කරලා ඉන්න වෙනවා මේ උසබ ලග්න හිමියන්ට අද දවස. මොකද හදිසි අනතුරු ඇතිවීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා මේ උසබ ලග්න හිමියන්ට. මිතුන ලග්න හිමියෝ. එතන මිතුන ලග්න හිමියෝ අපි ඒගොල්ලන් මතක් කරනවා දවස ආගමනුකූලව දවස ගෙවන්න කියලා. මොකද අද දවස ආගමනුකූලව තමන් ගෙවීම තුළ තමන්ට මේ දැන්ට උද්ගතව තිබෙන්නා වූ ගැඹුරුකාරී තත්ත්ව වලින් මිදලා තමන්ට ඉදිරි දින කීපය මේ සාර්ථකව බාධාවකින් තොරව ගවා ගැනීමේ හැකියාවක් ලැබෙන නිසා අද දවස තුල ටිකක් විවේකීව තමන්ගේ ආගමනුකූලව වත්පිළිවෙත් වලට වෙන්න කියලා අපි මිතුන ලග්න හිමියන්ට විශේෂයෙන් මතක් කරනවා. ඒගොල්ලොන්ට මේ පවතිනා වූ අපල සහගත තත්ත්වය හමුවේ. එතන මිතුන ලග්න හිමි දූ දරුවෝ ඉන්නවනම් ඒගොල්ලොන්ගේ ගමන් බිමන් අද දවස තුල සීමා කරලා ඒගොල්ලොම නිවසේ රඳවා ගන්න කියලා අපි මතක් කරනවා. නිව බැරිම ගමන් ගියාට කමන්නේ ඒ ගියත් තමන් අවධානයේ අධීක්ෂණයේ රතේ ගමන් බිමන් වල යොදවන්න කියලා මේ මිතුන ලග්න හිමි දරුවෝ ඉන්නවනම් අපි දෙමව්පියන්ට මතක් කරනවා. කටක ලග්නේ. එතන කටක ලග්නය ගත්තාම අද දවස තුල තමන්ගේ ඥාති පවුලේ වැඩහිටියෙකු හෝ රෝගාතුර වීමක් වෙන්න පුළුවන්. එසේම කෙනෙක් අමනාප වීමක් හෝ එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කටක ලග්න හිමියන්ට තමන්ගේ ඥාති හිතවතුන් මහවිද දෙකරුන් බැලීමට දුර ගමන් යන්න තමන්ගේ ස්ථානයෙන් පිට වෙලා යන්න සිද්ධ වෙන්න පුළුවන්. එතන හදිසියේ යම් කිසි ගනුදෙනුවකින් වාසියක් අත්වෙන්න පුළුවන්. එහෙම මේ තත්ත්වවලට ඉන්න අය එහෙම තියන අය ඒවා කටයුතු කිරීම සුදුසු වෙනවා. ඒ සුදුසු වාසි තත්ත්වයක් ඇති වෙනවා. එතකොට තමන්ට මේ සම්මි සමාගම් වල වගේ දේවල් වල සුබ සාධන කටයුතු වල නිරතර වගේ දේවල් ලැබෙන්න පුළුවන්. ඒ වාසනා ගුණයක් තියෙනවා. යටිබඩේ වේදනා ඇතිවීමේ අවදානමක් තියෙන නිසා තමන් වැඩිපුර ජලය පානය කරන්න කියලා මතක් කරගන්න කටක ලග්න හිමියන්ට. සිංහ ලග්න හිමියෝ එයාලට අද දවස තුල ටිකක් අවිවේකී අමතර කටයුතු කීපයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අමතර කටයුතු වල විශේෂ ආරාධනා ගමන්ට ලැබෙන්න පුළුවන්. එසේම ගමන් බිමන් වල හදිසි ගමන් බිමන් වල යෙදෙන්න වෙනවා. තමන්ගේ පවුලේ ආය වෙනුවෙන් තමන්ගේ කාලය ධනය සමය වියදම් කරලා වැය කරලා තමන්ට හදිසි ගමන් කෙටි ගමන් වෙන්න පුළුවන්, දුර ගමන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේකට යොමු වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ රැකියාව වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත කටයුතු සම්බන්ධව තමන්ට සුදු සුබදායි ආරංචියක් ඇති ලැබෙන්න පුළුවන්. එතන ගෙදර දොර පරිසරය ගත්තාම යහපත් වෙනවා. ගෘහ ජීවිතය සාර්ථකව ගැනීමේ හැකියාව ලැබෙනවා ඒගොල්ලොන්ට. අධ්‍යාපන කටයුතු වල නිරතෙන් දුරවන්ට යහපත් දවසක්. තමන් තුල රෝගාබාධ ඔය ශරීරයේ සීනි ප්‍රමාණය ලේ දෝෂ වගේ තියෙනවා නම් ඒගොල්ලෝ ටිකක් ඒ සම්බන්ධව කල්පනාකාරී වෙන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් හෘද රෝග සෑදීමේ අවධානම මේක සිංහල මිනිහ යන තියෙනවා. ඒ හෘද රෝග තියෙන අය ඒ බෙහෙත් වෙලාවට ගන්න කියලා මතක් කරනවා. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්න හිමියෝ අද දවස තුළ තමන්ගේ දෛනික කටයුතු වල නිරත වීම තුලින් තමන්ට යම් යම් ඒ කටයුතු සාර්ථකව නිම කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට විභාග සම්මුඛ පරීක්ෂණ වලට සම්බන්ධ වෙලා ඉන්නවනම් අන්න ඒගොල්ලොන්ට ඒ දෛනික කටයුතු ඒ තමන්ගේ පාඩම් කටයුතු අධ්‍යයන කටයුතු වල හොඳ චිත්ත විවේකීව හොඳ මානසිකත්වයකින් යුතුව තමන්ට ඒ වගේ යෙදීමේ වාසනා ගුණේ තියෙනවා. මව්පත හෝ පියපස ඥාතියෙකු නිවසට පැමිණෙන්න ඉඩ තියෙනවා. නිවසේ ආගමික කටයුතු පිළිබඳව සිත යෙදවිලා වෙනදාට වඩා ඒ සම්බන්ධව තමන්ගේ දෛනික කටයුතු වලට වඩා ආගම කටයුතු මුල් තැන දෙන දවසක් වෙනවා අද දවස. මුඛය ආශ්‍රිත රෝග තියෙන අය පරිස්සම් වෙන්න ඕනේ. ඒගොල්ලොන්ට මේ මුඛය ආශ්‍රිත රෝග සෑදීමේ අවධානම විශේෂයෙන් තත් සම්බන්ධව රෝග ඇතිවීමේ අවධානම පෙන්නුම් කරනවා මේ කන්‍යා ලග්නයට. තුලා ලග්නය. තුලා ලග්නයට අද දවස කෙටි ගමන් වලින් වාසියක් වෙන දවසක්. එසේම තමන්ගේ සහජ දක්ෂතා ඔප්නංවගෙන තමන් කරන කටයුතු දියුණු කරගන්න ඔබගේ සිත දියුණු කරගෙන පහළ වෙන සිතට අදහස් පහළ වෙන දවසක්. ඒ නිසා ඒ පහළ වෙන අදහස් දියුණු කරගෙන තමන්ගේ මේ දෛනික කටයුතු නිරත වෙන්න පුළුවන් දවසක් වෙනවා අද දවස තුල. එසේම තමන්ගේ සහෝදරයින්ගෙන් උදව් උපකාර ලැබෙන දවසක්. නිවසේ තමන්ගේ සහෝදර සහෝදරිය පැමිණෙන්න පුළුවන්. පැමිණිලා සතුටින් දවස ඒ ගෘහ ජීවිතය තුළ නිවස තුළ සෑවුම් එකතු වෙලා ගෙවීමේ ගෙවා ගැනීමේ වාසනා ගුණයක් තියෙනවා. කිසිම ලොකු කරදර බාධක තියෙන දවසක් නෙවෙයි මේ තුලා ලග්න හිමියන්ට.
උච්චක ලග්නය. උච්චක ලග්න හිමියන්ට තමන්ගේ මෙතෙක් පැවති කටයුතු අවුසාහගතව තිබුණනම් ඒව නිරාකරණය කර ගැනීමේ හැකියාවක් ලැබෙන දවසක්. ඒ නිසා තමන්ගේ මෙතෙක් අඩුපාඩු වෙච්ච දෛනික කටයුතු වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවන්, ගෘහස්ථානයේ එහෙම නැත්නම් රැකියා ස්ථානවල ව්‍යාපාරයේ වෙන්න පුළුවන්. අන්න ඒව පෙළගස්සගෙන නැවත ඉදිරියට ගමන් කරගන්න හැකියාවක් ලැබෙන දවසක් වෙනවා මේ උච්චක ලග්න හිමියන්ට. එතකොට නව ආදායම් මාර්ග සම්බන්ධව උච්චක ලග්න හිමියන්ට සිත් පහළ වෙනවා. ඒ සම්බන්ධව පදනම සකස් කරගන්න පුළුවන් වෙන දවසක් වෙනවා. එසේම තමන්ගේ පවතින බැඳීම් වර්ධනය වෙනු, සුහදතාවය වර්ධනය වෙන දවසක්. ඒගොල්ලෝ ගමන් බිමන් සීමා කරගන්න ඕන හොඳයි. හදිසි අනතුරු ඇතිවීමේ අවදානම තියෙනවා මේ උච්චක ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියෝ, ධනු ලග්න හිමියන්ට මෙතෙක් ප්‍රමාද වෙවි තිබ්බා වූ තමන්ගේ කටයුතු නිමා කර ගැනීමේ හැකියාවක් තියෙන දවසක්. ඒ නිසා තමන් කල්පනා කරලා බලලා තමන්ගේ දෛනිකව මොනවාරි ප්‍රමාද වෙච්ච වැඩ කටයුතු තියෙනවා නම් ඒ සැලසුමක් සකස් කරලා ඒ දෛනික කටයුතු නිමා කරගන්න, පදනමක් සකස් කරගන්න හොඳ දවසක්. ඒ නිසා ඒ නිරවුල් මානසිකත්වයක් ඇති වෙන දවසක්. එතන මේ නිරවුල් මානසිකත්වය තුළ තමන්ගේ දෛනික කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවක් මේ ධනු ලග්න හිමියන්ට තියෙනවා. එතකොට ඒගොල්ලෝ අද දවසේ ටිකක් කල්පනාවෙන් ඉන්නවා, රාත්‍රී ගමන් බිමන් අඩු කරලා දිවා කාලයේ යන දිහාක ගිහිල්ලා ඉන්න ඕනේ. මොකද රාත්‍රියේ හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක් මේ ධනු ලග්න හිමියන්ට අද දවස් තුළ තියෙන නිසා. මකර ලග්නය. එතකොට මකර ලග්නයට අද දවස ටිකක් විවේකීව ගත කරන්න පුළුවන් දවසක් වෙනවා. ඒගොල්ලෝ අර දෛනික කටයුතු වලින් බැහැර වෙලා තමන්ගේ දෛනික කටයුතු වල තිබ්බ සංකීර්ණත්වය තුලින් මිදිලා ටිකක් විවේකීව ගත කරන්න වෙන දවසක් වෙනවා. ඒක තමන්ට හිතෙනවා අද විවේකීව ඉන්න ඕනේ කියලා. ඒතර තමන්ගේ නිරවුල් මනසකින් යුක්තව තමන්ගේ ඉදිරි දවස් ඉදිරි සතිය සැලසුම් කරමින් තමන්ගේ දැනට තිබෙනා වූ මූල්‍යමය අර්බුදයට විසඳුමක් ලබා ගනිමින් තමන්ගේ දෛනික කටයුතු දෙන්න කියලා අපි මතක් කරනවා. ඒ අතර විශේෂයෙන් ඊටමත් නිවසීමෙන් කාලය ගත කරන්න වෙනවා. මොකද නිවසේ සමගි සමාදානයට බාධා වෙනවා. මල්ලාට දරුවෝ අතර වෙන්න පුළුවන්, විවාහක සැමියා හෝ බිරිඳ අතර ගැටුම්කාරී ස්වභාවය නිර්මාණය වීමේ හැකියාවකුත් ඒ අතර තියෙනවා. ඒතර එසේම මේ මකර ලග්න හිමියෝ ඉන්නවා නම් යම් මානසික රෝග තියෙන අය ඒගොල්ලෝ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ, කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ මානසික රෝග තියෙන පවුලේ සමාජික ඉන්නවනම් මකර ලග්න හිමි ඒතර අන්න අය ඒ නිරෝගී අය ඒ රෝගාය සම්බන්ධව බේතේත් නිසිපරිදි ගන්නවා කියලා බලලා ඉවරලා ඒ කටයුතු වලට නිරත වෙන්න කියලා අපි මතක් කරනවා මේ මකර ලග්න හිමියන්ට. කුම්භ ලග්නේ. කුම්භ ලග්නයේට අද දවස සාමාන්‍යයෙන් තමන්ගේ ගෘහ ජීවිතයේ හැකියාවල ව්‍යාපාර කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ගේ දෛනික කටයුතු සාමාන්‍ය ආකාරයෙන් ජීවිලා යන දවස. ඒ නිසා තමන්ගේ කටයුතු සාමාන්‍ය ආකාරයට ජීවිලා යන නිසා තමන්ට ලොකු ගැළුකාරී ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ මේ කුම්භ ලග්න හිමියන්ට. අධ්‍යාපන ලබන දූ දරුවන්ට හොඳ දවසක්. තමන්ගේ අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්තව කර ගැනීමට වෙනදාට වඩා සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඒ අධ්‍යාපන ලබන දූ දරුවන්ට ලබනවා. එතකොට පවුලේ සමාජිකයින් අතර තිබුණා වූ යම් කිසි ආරවුල් තිබුණා නම් ඥාතීතවතුන් අතර හෝ වේවා, අන්න ඒවා සමතේ කරපත් වෙන දවසක් මේ කුම්භ ලග්න හිමියන්ට. රෝගාබාධ වශයෙන් ඒගොල්ලෝ ධනහිස් ආබාධ සහ පාද ආශ්‍රිත රෝග සෑදීමේ අවධානමක්, හදිසි අනතුරු ඇතිවීමේ අවධානමක් තියෙනවා කුම්භ ලග්න හිමියන්ට. මීන ලග්න හිමියෝ. ඒතර මීන ලග්න හිමියෝන්ට අද දවස සාර්ථකව ගත වෙන දවසක්. ආගමික ස්ථානවලට යෑමට සහ ආගමික කටයුතු වල නිපදෙන්න තමන්ගේ සිත පහළ වෙලා ටිකක් නිරවුල් මානසිකත්වයකින් ගෙවන දවසක් වෙනවා. ඒතර නිරවුල් මානසිකත්වයකින් ගෙවන දවස නිසා තමන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කරගැනීමේ ඥානයක්, ඒ තමන්ගේ රැකියා වෙළඳ ව්‍යාපාර දියුණු කරගැනීමේ ඥානයක් මේ මීන ලග්න හිමි ඔබට අද දවස් තුළ ඇති වෙනවා. ගෙදර දොරේ සමගි සමාදානය වර්ධනය වෙන දවසක් වෙනවා. පවුලේ සැවම සමග ඉතාමත්ම ප්‍රීතියෙන් සහයෝගයෙන් දවස ගෙවා ගැනීමේ හැකියාව මේ මීන ලග්න හිමියන්ට තියෙනවා. එතන මීන ලග්න හිමියන්ට රෝගාබාධ වශයෙන් හිසේ අමාරු සහ තුරට ආශ්‍රිත රෝග සෑදීමේ අවධානම මීන ලග්න හිමියන්ට තියෙනවා. එතන අද දවස තුළ මේ පලාපල විස්තරය සුභ අසුභ මිශ්‍රව ලග්න 12ට තියෙනවා. ඒ නිසා සුභ
අසුභ මිශ්‍රව තිබෙන බැවින් තමන් ඒ සුභ තියෙන සුභ වර්ධනය කර ගැනීමට අසුභ තියෙන අසුභ අඩු කරගෙන දෛනික කටයුතු වලට මේ කරන්න අපි කරන ලැබුවා වූ බලාපොරොත්තු විස්තර ප්‍රයෝගී කර ගනිමින් දෛනික ජීවිතය ගෙවන්න කියලා මතක් කරමින් ඔබට තිසරණ සරණ ප්‍රාර්ථනා කරනවා.